ඔබල්ලොන්ට අදත්මම ගෙනවා වොන්ඩර් ඔෆ් හිස්ට්‍රියාල අලුත්ම මාතෘකාවක්. ඉතින් ඉතිහාසයේ පුරාවිද්‍යාව ඉගෙන ගන්න කැමති ඔයාට පුරාවිද්‍යාව ගැන අලුත් මාතෘකාව. මොකද්ද මේ පුරාවිද්‍යාවේ මූලික ලක්ෂණ? ෆන්ඩමෙන්ටල් ඔෆ් ආකියොලොජි. හැම විෂයකටම තියෙනවා මූලික ලක්ෂණ. අපි මූලික හැදෑරීමේ ක්‍රම තියෙනවා. දැන් ඕගොල්ලෝ මේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්නකොට ඕගොල්ලෝ දන්නවා පුරාවිද්‍යාව කියන්නේ මොකද්ද, පුරාවිද්‍යාවේ මේ තියෙන වැදගත්කම මොනවද, ඇයි මේක අපි ඉගෙන ගන්න ඕනේ, ඇයි අපි හැමෝම මේ දේවල් පිළිබඳව දැනුවත් විය යුත්තේ කියලා දන්නවා. මොකද ඒ පිළිබඳව මම කතා කළා තමයි මේ කොටසට ආවේ. ගොඩක් අය මේක කතා කරන්නේ මුලින්. නමුත් ඔයාලා ඉගෙනගෙන ඒ පිළිබඳව යම් දැනුමක් තියදී මේක ඉගෙන ගත්තාම හරි ලේසියෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් හැම වෙලෙම මම කියනවා පුරාවිද්‍යාව ඉතිහාසය ඉගෙන ගන්න කැමති ඔයාටම මේ channel එක විවෘත වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් Wonder of History channel එකට subscribe කරලා ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. යාළුවෝ අතරත් share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු අද අපේ මාතෘකාවට. මේ what is the main characteristic of the fundamental of archaeology? ඇත්තරම අපි පුරාවිද්‍යාව ගත්තොත් අපි දන්නවා කැණීමක් කියන්නේ මොකද්ද. ඊට පස්සේ මේ කැණීම් වලින් අපිට හම්බ වෙනවා පුරාවස්තු. ඒ වගේම ගවේෂණ වලින් අපි පුරාවස්තු හොයා ගන්නවා. ඒකට මේ භෞතික අවශේෂ විමර්ශනය මගින් මානව ඉතිහාසය සහ ප්‍රාක් ඉතිහාසය අධ්‍යයනය කිරීම තමයි මේ පුරාවිද්‍යාව කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේකෙදි කාලයක් පුරාවට පෙර සමාජයේ ක්‍රියාත්මක වූ ආකාරය සහ අන්තර්ක ක්‍රියාකල ආකාරය මේක වෙනස් වෙලා තියෙන්නේ කොහොමද, මොන වගේ පිළිවෙලකටද වෙනස් වෙලා තියෙන්නේ කියලා අවබෝධ කරගන්න මේ පුරාවිද්‍යාත්මක සාධක උපකාරී වෙනවා. එතකොට මේ පුරාවිද්‍යාව පිළිබඳව අධ්‍යයනය කරන්න කවුද? අපි හඳුන්වනවා පුරාවිද්‍යාඥයා කියලා නේද? ඊළඟට මේ පුරාවිද්‍යාව අපි දන්නවා මූලික අරමුණු මොනවද කියලා. ඇත්තරම පුරාවිද්‍යාව කියන්නේ අපි කිව්වනේ අතීතය පිළිබඳව සොයා බැලීමක් කරන්නේ කියලා. එතකොට සමාජය තිබ්බේ කොහොමද, ඒගොල්ලෝ හැසිරුණේ කොහොමද, කෑම බීම ගත්තේ කොහොමද, ඒ වගේ වෙනස් වීම් පිළිබඳව ඉගෙන ගන්න. එතකොට ඒ පාඩම් අපි වර්තමානයට අදාළ කර ගැනීමට සහ මේ ලෝකයේ පැවැත්ම පිළිබඳව කතා කරද්දී අපිට පුරාවිද්‍යාව කියන්නේ නැතුවම බැරි විෂයක් බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා. ඉතින් ලෝකේ බොහෝ දෙනෙක් පුරාවිද්‍යාව කෙරෙහි වර්තමානයේ වෙද්දී අවධානය යොමු කළා. ඒ සඳහා විවිධ පර්යේෂණ කටයුතු සිද්ධ කරනවා. මොකද පුරාවිද්‍යාව කියන්නේ වර්තමානයේ වෙද්දී තනි විෂයක් නෙවෙයි, බොහෝ විෂයන් සම්බන්ධ වෙලා බහුවිෂයකරණයට ලක් වෙලා තියෙන විෂයක්. ඒ වගේම අපි කිව්වා මේ පුරාවිද්‍යාත්මක භාවිතා වෙන දත්ත පිළිබඳව කියද්දී මොන වගේ දත්තද? ඇත්තටම අපි කිව්වා මේ දේවල් පුරාවිද්‍යාඥයන් විසින් කැණීම් කරලා මේ දේවල් සූක්ෂම ලෙස ලබාගෙන ඒ දේවල් ඒ කියන්නේ වාර්තාකරණය කළා. මේ හරහා පුරාවිද්‍යාත්මක දත්ත විශේෂාංග, කෞතුක වස්තු, මේ පැරණි පරිසරය සහ ස්ථාන වැනි පිළිබඳව සමාජයට තොරතුරු ලබා දෙනවා. ඉතින් මේක තමයි මූලිකම පරමාර්ථයේ පුරාවිද්‍යාව. ඒකට ඒ මොකද පුරාවිද්‍යාඥයා මේ හොයාගන්න දේවල් සමාජයට ලබා දෙනවා සහ ඒ දේවල් මියුසියම් නැත්නම් කෞතුකාගාර හරහා ප්‍රදර්ශනය කරනවා, විශේෂ අවස්ථාවලදී ප්‍රදර්ශනය සඳහා යොමු කරනවා. ඒ දේවල් වලින් පර්යේෂණ පත්‍රිකා නිර්මාණය කළා සමාජයට ලබා දෙනවා. ඉදිරි පර්යේෂකයන්ට ඒ කියන්නේ විද්‍යාපති උපාධිය හෝ ආචාර උපාධිය කරන්න ඒ හරහා අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේ දේවල් තමයි පුරාවිද්‍යාවේ මූලික වශයෙන් සිදු කරන්නේ. අපි ගත්තහම ෆන්ඩමෙන්ටල් ඔෆ් ආකියොලොජි වල අපි කියවනේ මූලිකම පැරණි දේවල් හොයන එක කියලා නේද? එතකොට අපි ආටිෆැක්ට්ස් හොයා ගන්න, මේ ෆීචර්ස් සයිට් හරහා විවිධ දේවල් හොයා ගන්නවා. එතකොට අපි උදාහරණයක් විදිහට පස ගත්තොත් මේ පසේ තියෙන අනුපිළිවෙල අපි අධ්‍යයනය කරනවා. මේවා කොහොමද මේ තැන්පතු තැන්පත් වෙලා තියෙන්නේ, කොච්චර කාලයක් ගිහිල්ලා තියෙනවද, ඒකේ මව්පාෂාණයට ළඟා වෙනකන් මේ කැණීම කළා, කැණීම හරහා මොන වගේ දේවල්ද ලබාගත් තියෙන්නේ, මේ අපිට හම්බ වෙන සාධක මොනවද, මේවා මිශ්‍ර වෙලා තියෙනවද කියලා ඒ පිළිබඳව කතා කරනවා.
ඉතින් ඒ සඳහා මේ කැණීම් සඳහා විවිධාකාරයේ දේවල් යොදවා ගන්නවා. මම කැණීම් කියන පුරාවිද්‍යා කැණීමක් කියන මාතෘකාව යටතේ පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට ඒකත් බලන්න පුළුවන්. ඊළඟට අපි ගත්තාම archaeological record. මම කිව්වා ඇත්තරම අපිට මේ හම්බ වෙන දේවල් හැමෝගෙම අතට දෙන්න බෑ. මොකද මේ දේවල් අපිට නැවත ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. පුරාවිද්‍යාත්මක සාධක අපිට හරිම ආවේනිකයි. ඒ දේවල් අපිට ඒ සමාජයේ තිබ්බ දේවල් අපිට නැවත ගොඩනගන්න අමාරුයි. ඉතින් ඒක නිසා අපි හම්බ වෙන දේවල් නිසි ආකාරව සංරක්ෂණය කරලා ඒව ගබඩා කරලා හෝ ඒව ප්‍රදර්ශනය සඳහා යොමු කරනවා ඒ අවශ්‍යතාවයේ අනුව. ඉතින් ඒ දේවල් හරි සූක්ෂම විදිහට ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මොකද කරන්නේ, මේ හරහා රෙකෝඩ් එකක් හදනවා. දැන් අපිට ගොඩක් අවස්ථාවල දකින්න පුළුවන් 3D ආකාරයට අපි මේ භාණ්ඩේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මොකද වර්තමානයේ ටෙක්නොලොජි එක දියුණු වීමත් එක්ක, නැත්නම් තාක්ෂණීය දියුණු වීමත් එක්ක මේ දේවල් ජනතාව අතරට හම්බ වෙලා තියෙනවා. ඉතින් මේවා ආරක්ෂා කරන්න ප්‍රසර්වේෂන් සඳහා යොමු කරලා ඒ දේවල් කොහොමද කරන්නේ කියලා ඒ විශේෂඥයෝ විසින් කටයුතු කරනවා. එතකොට මේ රිසර්ච් ඩිසයින් කරනවා. කොහොමද මේ රිසර්ච් එකක් කරන්නේ? ඇයි අපි මෙතන කැණීම කරන්නේ? මොකද්ද හේතුව? මොන වගේ දේවල්ද අපි බලාපොරොත්තු වෙන්නේ? සමහර වෙලාවට ඒ දේවල් නැති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් අපි වර්තමානයේ වෙද්දි තාක්ෂණික ක්‍රම භාවිතා කරලා නිශ්චිත ස්ථාන පරීක්ෂා කර නිවැරදිව කැණීම් වලට යොමු වෙන්න වර්තමානයේදී සමත් වෙලා තියෙන. ඉතින් ඒක ඇත්තරම ලොකු භාගයක්. මොකද අපිට හැමදේම නිවැරදිව කරලා නිවැරදිව තොරතුරු ගබඩා කරලා නිවැරදිව තොරතුරු සමාජය වෙත ලබා දෙන්න පුළුවන් අවස්ථා ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ දේවල් පිළිබඳව ජනතාවත් දැනගත යුතුයි. ඒක නිසා ජනතාවත් මේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕනේ. මොකද ලෝකේ අපි ගත්තාම පුරාවිද්‍යා රෙකෝඩ් එකක් නැත්නම් පුරාවිද්‍යා වාර්තාවක් කියන්නේ පුරාවිද්‍යඥයා විතරක් නෙවෙයි. ඒ සම්බන්ධ සාමාන්‍ය මිනිසුත් කියවන. ඒකට හේතුව තමයි දැන් අපිත් දකිනවා පත්තරවල, කොට නිවුස් මේ මැගසින් වල එහෙම යනවා. සංග්‍රහවල අදියේ ගියපුවාම මිනිස්සු කියවනවා. ඒක එතකොට පුරාවිද්‍යාඥයාද කවුද කියන එක අදාළ නැහැ. ඒ සම්බන්ධව ආසාවක් තියෙන, ඒ පිළිබඳව කුතුහලයක් තියෙන කෙනෙක් ඒ පිළිබඳව කියවනවා. ඉතින් ලෝකේ ගත්තහමත් ඒ වගේ. ලෝකේ ගත්තහම පුරාවිද්‍යාවට මාරම ලැබියාවක් තියෙන මිනිස්සු ඒ දේවල් ආරක්ෂා කරන්න, ඒ දේවල් සංරක්ෂණය කරගන්න පුදුම ආසාවක් තියෙන්නේ. ඇත්තරම ඒක දකින්න ඔගොල්ලෝ ලෝකේ ඇවිදලා තියෙනවා නම්, ලෝකයේ පිළිබඳව ඔයා ගවේෂණය කරන්නෙක් නම්, ඔයාට ඒ දේවල් අමුතු දෙයක් නෙවෙයි. ඊළඟට අපි ගත්තාම analysis of the past. කොහොමද අපිට මේවා, අපි කිව්වනේ අපිට නැවත ගොඩනගන්න මේ දේවල් අපිට ඇනලයිස් කරන්න පුළුවන්. මොන වගේ දෙයකින්ද මේ, දැන් අපි මටි භාණ්ඩයක් ගත්තොත් කොහොමද මේක හදලා තියෙන්නේ, මේකට ද්‍රව්‍ය ලබා ගත්තේ කොහෙන්ද, එතකොට මේ දේවල් සඳහා මොන වගේ තාපයක්ද භාවිතා කරලා තියෙන්නේ මේක පුච්චන්න, එතකොට අපි පරිසරය ගත්තොත් පරිසරයේ මොන වගේද තිබ්බේ, අපේ ඒ කියන්නේ දේශගුණයේ කාලගුණයේ දේශගුණයේ කොහොමද වෙනස් වුනේ. ඉතින් මේ වගේ දේවල් කරන්න මේ විද්‍යාගාර පර්යේෂණ හරහා වර්තමානයේ යොමු වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් මොන වගේද තිබ්බේ, මොන වගේ පීඩණයකින්ද දරාගත්තේ, මේවා නිර්මාණය කිරීමට මොන වගේ තාපයක්ද යොදාගත්තේ, නැත්තම් මේ සඳහා තාක්ෂණය මොන වගේද, මේ හැම දෙයක්ම කරන්න වර්තමානයේ වෙද්දී යොදාගෙන තියෙන මේ රිකන්ස්ට්‍රක්ෂන් පහ, ඒ කියන්නේ අතීතය නැවත ගොඩනගන්න මේ හරහ විවිධ විද්‍යාගාර පරීක්ෂණ කරනවා. ඒ වගේම ඔයාලා දන්නවා වර්තමානයේ වෙද්දි දියුණු වෙනවා අත්හදා බැලීමේ පුරාවිද්‍යාව. එක්ස්පෙරිමන්ටල් ආකියොලොජි කියන්නේ වර්තමානයේ වෙද්දි ලෝකයේ වැඩි වශයෙන් දියුණු වෙන විෂයක් වෙලා තියෙනවා. මොකද ඒක හේතුව දැන් පරීක්ෂකයන්ට විද්‍යාඥයන්ට මේ දේවල් අත්හදා බලන්න ඕනේ. කොහොමද මේක නිර්මාණය කරන්නේ, මොන වගේ, දැන් අපි ගත්තොත් ගල්ආයුධයක් ගත්තොත් මේ ගල්ආයුධය කොහොමද නිර්මාණය කරේ, ඒකට ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා ප්‍රායෝගික අත්දැක බලලා ආගම කියනවා මෙන්න මේ විදිහට කරේ කියලා. ඉතින් ඒක අලුත්ම විෂයක් සහ නව දැනුමක් ලබා ගන්න පුළුවන් විෂයක් බවට වර්තමානයේ පත් වෙලා තියෙනවා.
ඊළඟට අපි ගත්තහම ඩේටින් ආකියොලොජිකල් ඩේටින් ඇත්තටම පුරාවිද්‍යාත්මක කාල නිර්ණය පුරාවිද්‍යාව විෂය ඉගෙන ගන්න කෙනෙකුට වැදගත්. ඇයි පුරාවිද්‍යාව විෂය ඉගෙන ගන්න කෙනෙකුට මොකද පුරාවිද්‍යාවේ හොයාගන්න සියලුම දේ මේ අපි කාල නිර්ණය හෝ ඔය කියන්නේ අපි ගත්තාම සාපේක්ෂ කාල නිර්ණයකට හෝ নিরপেক্ষ කාල නිර්ණයකට යටත් කරනවා. ඉතින් මම කතා කරලා තියෙනවා සාපේක්ෂ කාල නිර්ණය කියන්නේ මොකද්ද? নিরপেক্ষ කාල නිර්ණය කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන් මගේ channel එකේ ඒ videos දාලා තියෙනවා. ඉතින් ඩේටින් එක අපිට වැදගත් වෙනවා කියපුවාම දැන් ගොඩක් අය කියනවා මේකට මේ අවුරුදු 1000ක් පරණයි මේක ක්‍රිස්තු පූර්ව 5වෙනි සියවසේ නිර්මාණය කරන මේක අවුරුදු 40000කට යනවා. ඒ කොහොමද කියන්නේ? අපිට විවිධ කාල නිර්ණ ක්‍රම භාවිතා කරනවා. ඉතින් ඒ කාල නිර්ණ ක්‍රම හරහා කියනවා පුරා විද්‍යාවට වටිනාකමක් දෙනවා. මොකද මේ දේවල් මෙන්න මෙච්චර කාලයක් පැරණි කියලා හොයාගන්න දේවල් අපි ගෙස් කරන ටයිම් පීරියඩ් එක කාල රාමුව නිවැරදිව අපිට හඳුනා ගන්න මේ කාල නිර්ණ ක්‍රම උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් අපේ ලංකාව වගේ රටක අඩු වශයෙන් කාල නිර්ණ වලට යොමු වුණත් ලෝකේ අපි ගත්තහම ලෝකේ කාල නිර්ණ ක්‍රමට කාල නිර්ණ ක්‍රම හරහා මේ දේවල් තහවුරු කරගන්න හේතුවක් වෙනවා. මොකද මේ වගේ කාල නිර්ණ ක්‍රම වලට විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපිට කරන්න ගොඩක් වෙලාවට අමාරුයි. මොකද පුරාවිද්‍යාවට අපි යොදවන මුදල ඉතාම අල්පයි. නමුත් ලෝකය ගත්තොත් පුරාවිද්‍යාව විෂයට ඒගොල්ලෝ වැඩි වශයෙන් අවධානය යොමු කරනවා. මොකද රජය හරහා මේ පර්යේෂණ කටයුතු තව තවත් වැඩි කරනවා. ඒ විශේෂඥයෝ යොමු කරලා ඒකට හේතුව තමයි ඒගොල්ලෝ පුරාවිද්‍යාවට ප්‍රධාන තැනක් දෙන නිසා. ඉතින් අපි ගත්තොත් පුරාවිද්‍යාව ඇත්තරම වටිනා විෂයක්. ඉතින් ඕගොල්ලෝ මේ දේවල් ඕගොල්ලෝ අහලා තව කෙනෙකුට කියලා දෙන්න. එතකොට අපේ දේවල් අපි නොදැනුවත්ව අපේම සංස්කෘතිය ආරක්ෂා කරගන්න අපේම දේවල් ලෝකයට වටිනවා වගේම අපේ අපි වටිනාකමක් දීලා ඒක ලෝකයට දෙන්න යමු. මොකද ඔයාලා දකිනවා විදේශිකයෝ ආපුවහම කොහොමද අපේ සංස්කෘතික උරුමයට මේ ගෞරව කරන්නේ? ඒගොල්ලෝ කොහොමද? ඒගොල්ලෝ දන්නේ නැහැ සමහර වෙලාවට. විවිධ ආගම් විවිධ ජාතීන් යන. නමුත් ඒගොල්ලෝ මේ දේවල් වලට ගෞරව කරන විදිහ ඒගොල්ලෝ කොළ කෑල්ලක්වත් දාලා යන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ පොඩි කාලේ ඉඳන් තමන්ගේ දෙමව්පියන්ගේ ඉඳලා හැදුන දෙය. ඉතින් ඒක නිසා අපේ පුරාවිද්‍යා ස්ථානයකට ගියොත් අපිට හරිම කලකිරීමක් ඇති වෙනවා. මොකද කාපු බීපු දේවල් හැමතැනම දාලා තියෙනවා. අපේ කිසිම කසල කළමනාකරණයක් නැහැ. ඉතින් ඒක නිසා ඒ දේවල් සම්පූර්ණ මොකද වෙලා තියෙන්නේ? නැති කරලා දාලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් අපි තම තමන් හැදුනොත් රටම හදන්න පුළුවන්. ඒකට කාගෙන්වත් උපදෙස් හෝ ඉගෙනීම හෝ කිසි දෙයක් නෙවෙයි. තමන්ගේ මනස තමයි බලපාන්නේ. ඉතින් අද මම කතා කරේ පුරා විද්‍යාවේ මූලධර්ම. මේ පුරා විද්‍යාවේ මූලධර්ම කියන එක හැම විෂයකම අපිට තියෙනවා මූලධර්ම. එතකොට මේ මූලධර්ම හරහා මේ පුරා වස්තු ආරක්ෂා කරගන්න ඕනි. ඒ වගේම මේක අපි මූලධර්ම හරහා අපි ගියොත් පුරා විද්‍යාව ආරම්භ වුණේ කොහොමද? පුරා විද්‍යාව නැවත දියුණු වීම සම්බන්ධව එතකොට පැරණි පුරා විද්‍යාව නව පුරා විද්‍යාව කියලා අපිට කතා කරන්න පුළුවන්. මම මෙතනදී සියලු දෙනාට පැහැදිලි වෙන ආකාරයෙන් ඉතාත් සරලව කතා කරේ පුරා විද්‍යාව මේ පුරා විද්‍යාවේ මූලධර්ම විදිහට අපි මොනවද කරන්න කියලා. ඉතින් එහෙනම් අපි නැවත අලුත් වීඩියෝ එකකින් අලුත් මාතෘකාවක් කතා කරමු. ඉතින් subscribe කරලා ඒ වගේම ඔයගොල්ලෝගේ අදහසුත් comment section එකේ comment කරන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම රැඳිලා ඉන්න. නැවත අලුත් මාතෘකාවකින් අපි හමු වෙමු.